ආයන් සවුර ලස්සනට subscribe කර ඔබත් සමඟ ලස්සන මිහිකත තුලින් අද ඔබ රැගෙන යන්නේ ආදිවාසීන් ජීවත් වූ ගල් ගුහාවක් වෙතයි. රමණීය පරිසරය පිහිටා ඇති මෙම ගල්ලෙන සොයායෑම ඉතාම දුෂ්කර කටයුත්තක් වුණා. හරිත වර්ණයෙන් යුත් පරිසර පද්ධතිය නිල්වන් වූ ජල කඩති හා කුරුණාද ගල් පරවත ආදී මෙම පරිසරයේ සමන්විත වෙනවා. ආදිවාසීන්ගේ සරල ජීවන පැවැත්ම ඔවුන් සාක්ෂාත් කරගත්තේ මෙවැනි සුන්දර පරිසරය තුළයි. ඒ බව මෙම පරිසරයෙන් මනාව ඔප්පු වෙනවා. මන්දයත් ඉතා පිරිසිදු රමණීය දිය පහරවල්, ඒ වගේම මල බර වූ සාකයන් හා සතුන් ඔවුන්ගේ මෙම වාසභූමි කරගැනීමට හේතුවක් වෙනවා. ඔවුන් ආරක්ෂකකාරී ලෙස රැඳී සිටින්නේ මෙම ගල් පරවත ඉහළ පිහිටි මෙම ගල්ලෙන තුලයි. අපි බලමු මෙම ගල්ලෙන ගොස් තාමත් දුෂ්කර මාර්ගයක් වුවත් මෙම මාර්ගය ඉතාම සුන්දරයි. මේ දැන් තියෙන නලින් විශාල ගල් පර්වතයක් තුමි බලන්න ලස්සන වැල්, ඉතාමත් ශක්තිමත් වැඩුණු වැල්. බොහෝ විට මෙම වැල් වරල අවුරුදු 100-200කට එහා ආයු කාලයක් තිබෙනවා විය හැකි. මේ බලන්න පරිවාර ගල් ගුහාව. ඇතැම් විට වර්ෂාදී කාලවල පූරන් ඉත්තෑවන් වැනි සතුන්ගේ වාසභූමි පවා මෙම ගල්ලෙන් දැන් අපි පියමන් කර තිබෙන්නේ මෙම ආදිවාසීන් යුතු විශාල ගල්ලෙන තුලයි. ස්වභාවික පරිසරයෙන් අනවුන වූවන පරිසරය තුළ ඔවුන් ඇත්තේම සොබාදහම රස විඳින්නේ. ඔවුන් සොබාදහමේ කොටස්කාරයෝ වෙන්නේ. ඔවුන්ට මෙම සොබාදහම ජීවත් වීමට අරුමයක් නොනවා වෙන්නේ. ඉතා උස ඉන්දුත්මව ගල් පර්වතේ ඔවුන් වර්ෂ ගණනක් සියවස් ගණනක් ජීවත් වෙනවා. අවුවෙසි සුළං ආදී ඔවුන් ආරක්ෂා
බලන්න මෙම ගල් පර්වතය දිග මීටර් 40ක් 50ක්වත් වගේ විශාල ඉරුවෙලියෙන් ආරක්ෂා වී තිබෙනවා. එක් පසක් අවකාශයට ඉවර වී තිබෙනවා. ඒ නිසා මේ ආලෝකය රැඳී තිබෙනවා. ඉතාම ශක්තිමත් කළු ගලකින් යුක්ත මේ බලන අවටවන් අලංකාර පරිසරයේ නිවන් අහස බොහෝ දෙන පරිසරය විනාශ කිරීමට පිළිබිඹු තිබෙනවා. ඔවුන් පරිසරයත් මුදල් වලට තීරණය කර තිබෙනවා. නමුත් පරිසරය හා මේ සබඳතාව කිසි දිනක මිල මුදලට තීරණය කළ නොහැකි. ලස්සන මේකට. Beautiful.